හැමෝම වැටුණා නේ ඉතින් කිරි කිරි බෝලේ කරා මාත් එක්කත් කරනවද දැන් හැබැයි වෙලා නැහැ නේ ඇයි අපිට කෑම හදන්න තියෙනවා අර බලන්න කවුද ඇවිල්ලා ඉන්නේ කියලා අපේ නරඹන පොඩිතෝ දැන් ඔගොල්ලෝ දිහා බලාගෙන ඉන්නවා කො ඉන්න හොඳයි ඉතින් අයිබවන් ඔන්න දුවේ පුතේ අද දවසේදී මේ පුංචි පොඩිතොත් එක්ක මං පුංචි ඔයාලගේ නිවහනට ආවා පුංචි අපිත් රසට උයමු පුංචි මුළු තැන් ගියත් අරගෙන ඉතින් මං දන්නවා හැම බ්‍රහස්පතින්දාම පුංචි ඔයාලා මග බලාගෙන ඉන්නවා පුංචි අපිත් රසට උයමු පුංචි මුළු තැන් ගියේ පුංචි ඔයාලට මොනවද කියන ආහාර වටවරු කියලා බලන්න දැන් ඔයාලා දන්නවද අද දවසේදී මොනවද අපි හදන්නේ කියලා නැද්ද මෙහෙමයි මම කියනවද ඉතින් දන්න නැත්නම් ඉතින් හදන්න බෑනේ ඉතින් අපි මේ දන්නේ නැති හින්දා අලුත් ආහාර වටවරුවක් හදන්න තමයි අද දවසේදී ඇවිල්ලා ඉන්නේ නේ හරි ඉතින් දුවේ පුතේ අද දවසේදී ආහාර හදන්න කලින් මුලින්ම මාත් එක්ක මේ එකතු වෙන පොඩිත්තු ටික අපි හඳුනගෙන ඉමු මගේ නම සල්නිහෙලද්දි මගේ නම දිනුද ජයසිංහ කිසාරා රනුකි මෙසුදෙලා චමාලි ලෝචනා ගජසිංහ बनी ඉතින් අද දවසේදී අපි හදන්නේ ඒ වගේ බනිස් එකක්. හැබැයි මේක විශේෂ බනිස් එකක්. කිඹුල බනිස් කාලා තියෙනවද? ඔව්. ආසයිද කන්න? ඔව්. කන්න ආසුණාට හදන්න දන්නේ නැහැ නේ? නැහැ. ඉතින් අද දවසේදී පුංචි ඔයාලට අපි කියා දෙන්නේ කිඹුල බනිස් හදන්නේ කොහොමද කියලා. ඉතින් දැන් අපි මුළු තැන්ගෙට යන්න කලින් හදන්න ඕනේ අත් සෝද ගන්නත් ඕනේ. මොකද අත් සෝද ගන්න නැතුව පිරිසිදු වෙන්නේ නැතුව අපිට කෑම හදන්න බෑ. ඒ නිසා අපි දුවල ගිහිල්ලා අත් සෝදගෙන ඒප්‍රේ නැඳගෙන එමු යමු පොඩිත්තනේ අපේ පුංචි පොඩිත්ත ටික හොඳට අත්සෝදගෙන ඒප්‍රන් ඇඳගෙන දැන් පුංචි මුළු තැන්ගෙට ඇවිල්ලා ඉන්නවා අද දවසේදී ආහාර පිළියෙල කරන්න. දැන් මම පුංචි ඔයාලට කිව්වනේ අද දවසේදී අපි හදන්නේ කිඹුලා බනිස්. ඉතින් පුංචි ඔයාලා කැමතිනේ. දැන් අද දවසේදී කිඹුලා බනිස් හදන්නේ කොහොමද කියලා කියා දෙන්න. අද අපිත් එක්ක එකතු වෙනා chef සම්පත් සුජීව මාමා. ඉතින් chef මාමා තමයි අද දවසේදී පුංචි ඔයාලට මේ කිඹුලා බනිස් කොහොමද හදන්නේ කියලා කියා දෙන්න. එහෙනම් ලෑස්ති නේද? පුංචි ඔයාලත් ලෑස්ති නේද? එහෙනම් අපි පටන් ගමු chef මාමේ. ඔයාලා කිඹුල් බනිස් කාලා දින නේ දූල පුතාලා. කෝ කාලා දින කට්ටිය දුස්සන්න බලන්න. ආ ඔක්කොම වගේ කාලා දිනව නේද? ඔයාලා හදලා නැහැ නේද ඒ උනාට ගෙදරදී? අපි අද හදමු බලමු කිඹුල් බනිස් කොහොමද හදන්න කියලා ඈ. අපි බලමු මේකට අවශ්‍ය වෙන දේවල්. वाला तीन दूपे पिटी को अंडबाने पिटे की इसलाम अतने मेन मे माम दाने विदि दाने बल वाला दमने कदा पिटी दाल वरद වැරයි නේද? ආ දැන් ගන්න බලන්න සීනි එක. මේකෙන් තමයි පුතේ කිඹුල පනිස් එක රස කරන්නේ අපි. මේ ටිකත් එකතු කර ගන්න හරි බලමුද අපි. මේ ටිකත් දා ගන්න මම දා ගන්නවා වගේ. හරි නේද? ඊට පස්සේ චූටි දුවේ අපි දා ගන්නවා ඊස්ට් එක.
वाला इष्ट दिन गन बान अतर अतकाल बान मुनवागे मुनवागे उड़वागे नेकते बाविताकरण अभी पिपुं कार किंबुल बानी सोन बानी स्वर के अभी मेके दागान बोलवा नहीं दुवे अभी इष्ट के दुकान आईन दागार नाल नीट दूल पूता वाल तीन बितर हाँ बितर दीन वाल बितर के काल दीन अद काल दीन बेदल तंबल बेदलने काल दी वेड पूरे हाँ दें मेक दाने बदीन तो निका एवना पूते अभी बेक करना तो तम मेक तव रसे वेड अभी दाम बिड़े तोल का मम्मी दाने भी दिए दें वाला मुन इतने बटर इतर आई बटर भी बतर आईने देंदे अभी दागने बटर दिख मम्मी दाने दी दागन बल वाला वाल बला पुंजुते वाल इतरला तीन मुन बतुर इतराई नहीं अभी बतुर इसल दाने कली मेट हम अनागम मम्मी अनने विधि वाल तनागा पुंजी वाले मुन इतना बतुर इतर आई नहीं बतुरा अभी एक पाठ में दूर का बतुर एक दूर का पोड पोड मम्मी एक दूर इधर एक दूर बलने अरे मम्मी बतुर एक दूर अनना बागे वाला तनो पोड पोड तम दुवे बतुर दागा
මම අතින් අන්න විදෙන පුතේ ඔයාලා තතින් අනන්න බලා ගන්න වන්නේදී ඔයාලගේ තිරනේ මම මේ හදාගත්ත විදිහට බෝලයක් කො බාන බෝලේ පෙන්වන්න බාන අතල අර මම මේ පෙන්වනවා වගේ ආ ඔයාලගේ තිරනේ මේ වගේ දැන් ඔයාලා දන්නද අපි ඊළඟට මොකද කරන්න කියලා නෑ නේද අපි ඊළඟට චූටි දුවේ පුතේ කරන්නේ මෙහෙන් බෝලේ අරගෙන මේ වගේ පොඩි ප්‍රමාණයක් කඩා ගන්නවා කඩාගෙන කෑල්ලක් මේ විදිහට බෝල් කරනවා ඔයා කො බාන ඔයාලක් කරන්න බලන්න හරි නේද මේ වගේ පොල් ලොකුට කඩන්න පුතේ හොඳයි ඔන්න දැන් මගේ අතේ තියෙනවා අපේ පුංචි පොඩිත්තු හදාගත්ත කිඹුලා බනිස්සගේ පිටිමෝලිය. ඉතින් දැන් මේ පිටිමෝලිය දැන් බෝල කරලා ඒගොල්ලෝ හදාගෙන තියෙන්නේ. හැබැයි මේ පිටිමෝලිය පිපෙන්න අපි දැම්ම නේද බේකින් පවුඩර් ඊස් දැම්මා. ඉතින් ඒ නිසා අපි මේක විනාඩි 5ක් විතර ලන්ච් ෂීට් එකකින් වහලා පැත්තකින් තියලා තියන්න ඕනේ. දැන් අපේ පොඩිත්තු ටික සූදානම් වෙන්නේ ලන්ච් ෂීට් එකකින් වහලා එක පැත්තකින් තියලා තියන්න. හරි දැන් ඔන්න කලින් කිව්වනේ අපි දැන් හදාගත්ත පිටිමෝලිය විනාඩි 5ක් විතර ලන්ච් ෂීට් එකකින් වහලා තියන්න ඕනේ කියලා. දැන් ඔන්න අපි විනාඩි 5ක් විතර තියලා දැන් ඔන්න මං ගෙනාවා. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි දැන් පිටිමෝලිය එන්න ඕනේ. පුංචි යාළට පේනව නේද? දැන් ටිකක් පිපිලා නේද කලින්ට වඩා. හොඳයි. ඉතින් දැන් සූදානම් වෙන්නේ අපේ පුංචි පොඩිත්තු ටික. දැන් කිඹුලා බනිස් කිව්වහම ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද ලස්සන හැඩයක් තියෙනවා. දැන් මේ හැඩේට මේ ගුලි ටික හදාගන්න තමයි යාලා සූදානම් වෙන්නේ. එහෙනම් අපි බලමු චෙෆ් මාමත් එක්ක අපේ මේ පුංචි පොඩිත්තු ටික ඒ කිඹුලා බනිස් එකට අවශ්‍ය හැඩේ කොහොමද හදාගන්නේ කියලා. මෙහෙම ඉස්සෙල්ලා තලා ගන්නවා අපි. ඔයාලා දන්නවද මේ පිටි ගන්න ඇයි කියලා? නෑ නේද? මේ පිටි ගන්න පුතේ ඇලෙනවට. නැත්තම් බෝඩ් එකේ පිටි එක ඇලෙනවට. ඒක නිසා තමයි පිටි ගන්න. අපි රෝල් කරගත්ත මේ ඩෝ එක මෙහෙම තියා ගන්නවා ඊට පස්සේ අපි මෙන්න මේ ආකාරයට පුතේ නමනවා बलान
ඔන්න දැන් පොඩිත්තනේ පේනව නේද මගේ අතේ මොනවද තියෙන්නේ කියලා. කිඹුලා බනිස්. ඉතින් පුංචි ඔයාලට දැන් පේනවා තියෙන මේ විදිහට මේ හැඩයටම ලස්සනට දැන් කිඹුලා බනිස් හදලා තියෙන අපේ පුංචි පොඩිත්තෝ දැන් හදාගෙන ඉවරයි. දැන් අපි සූදානම් වෙන්නේ මේ කිඹුලා බනිස් බේක් කරගන්න. අවන් එකේ සෙල්සියස් අංශක 190 විනාඩි 15ක් පමණ බේක් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට මේ කිඹුලා බනිස් එක රස කරලා කන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මම යන අවන් එකට මේ කිඹුලා බනිස් ටික බේක් කරන්න දාන්න. එතකන් අපි ලස්සන ගීතයක් රස විඳිමු. දැන් එයාලා හදාගෙන අතේ තියාගෙන ඉන්නවා. දැන් කවුද කැමති ලස්සනට හැදුවද කියලා මට පෙන්වන්න. මට දැන් හැමෝම පේනවා. හරි මම ඉන්නවා අපේ පුංචි පුතා. ඔන්න බලන්න දුවේ පුතේ මේ තියෙන්නේ කිඹුලා බනිස්. ඔන්න දැන් හොඳට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ කාලා රස බලන්න. හරි. එහෙනම් දැන් අද දවසේදී අම්මයි තාත්තයි පුංචි ඔයාලත් එක්ක ආවා. එහෙනම් අපි අම්මලටයි තාත්තලට දීලා අපි දැන් අද හදාගත්ත කිඹුලා බනිස් එකේ රස බලමු. හරියමු. ඉතින් අපේ පුංචි පොඩිත්ත ටික අද දවසේදී හදාගත්ත කිඹුලා බනිස් එකේ රස බලනවා අම්මලායි තාත්තලායි එකතු වෙලා. ඉතින් දුවේ පුතේ ඔන්න අද දවසේදී පුංචි ඔයාලට රසවත් කිඹුලා බනිස් එකක් කොහොමද හදන්නේ කියලා කියා දුන්නා. ඉතින් අද දවසේදී අපි සූදානම් වෙන්නේ පුංචි ඔයාලගේ නිවහනෙන් සමුගෙන යන්න. සමුගෙන යන කලින් හැමදාමත් වගේම මම පුංචි ඔයාලට මතක් කරනවා. පුංචි ඔයාලත් කැමතිද මාත් එක්ක එකතු වෙලා අපේ මේ පුංචි මුළු තැන්කට ඇවිල්ලා කෑම පිළියෙල කරන්න. ඉතින් කරන්න තියෙන්නේ පොඩි දෙයක්. ඒ තමයි පුංචි ඔයාලගේ තොරතුරු අපිට ලියන්න. මම මතක් කරන්නම් ලිපිනය. පුංචි අපිත් රසට උයමු නිෂ්පාදක ළමා ඒකකය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව.